तो ध्यान देते ना आयतन की वो हम यकीम निष्पादने कर अचीव निष्पादने कर आपदाने रहे स्पष्ट इन में भाग्यवश्य संबंधिता गंड ये शक्ति विपद पटस्तम वो आयतन शक्ति आध्यात्मिक आयतन बाह्यायतन विस्तरी ये विस्तरे रूपने रखा रूपदर्शन अति ये पटस्कन थोड़े को दिन रूपने के चक्कु रूप के दिखाती ना चक्कु के लिए जकी में यम आलोक तरंग एक संबंध की में शक्ति ऐसी शेलु रूपकलाप नम में परमाणु नंकरा चक्का एक विनुवाद्य इतकोटे छोट रूपायतन के लिए अरे अवस्था क्रियावती यदि यदिपत्ल आलोक तरंग संबंध में रूपने में कोटस रूपाय छोट उद्योगी छोट शब्द आयतन इतने छोट आयतन शब्द आयतन देखते शब्द आयतन की ये स्वयं तनम रूपने वेला नाम विनस्य लाई कोई विविध सत्य उदाहरण नम एक नम खदन वैकटे रूप शब्द रूपगंध रूप ये लाइटा एक रैम निकांग विप्रिया सत्य एक निशा रूप की एक हेरू मार्गे न एक मे कदंग प्रगंध असन्ना ज्ञान से किंदु इतवर खनट शब्द शब्द तरंग प्रजुनाम ये खनिज में ये वर्ग शब्द पीलीगणना वर्ग एक तरह को ये शब्द तरह तक संबंध में कोट एक उत्पन्न में अभी दिन एव दिन देने को शब्द अभी एक शब्द है ये कोतन हरि जब भी मन कथा कर चाहे वो ये स्वयं जन्म ये आयतन समय ये करे तो बट ये शब्द नाम करण में ये आयतन उपकार जब किसी के लिए कहान में एक उपकार फिर नमो मैं जन शब्द आयतन की लगाते समाज खाने वैध करने को जन पर जन वी मत को सही लगने थोड़ा आत्मान आग्रह में श्रीमंद किए न एक काम सुगंध दुगंध देख एवं गरीमत वो मनाकर शक्ति स्वरूप कोई ए गंधायतने वसें तेवर एक नाशे ये रूपने मेन को ये वर्ग रूपने मेन नाश इतना एव गुण मिला हण इतना एव गुण मिला रूपने मेन को मुखको सुगंधको दुगंधा हंगी मट दंड बुलवा वहने वीमा एक पीटेट नेटवर्क समन वीमा इतने जीवित कोई नीति मन एक रसायन सब कोई इंद्रिय पहा हतरा इमुना हास्ते शरीर त्रिकोट से खायातन पुट्टब्बायातन के देख मैं खाय के लिए मैं समार जंगल विग्रह कर
මේ සමත උදින් සීන සිව් සිවියක් කියයි. සිව් සිවිය ඒක හැප්පෙනකොට ඒක දැනෙනවා. ඒක නෙමෙයි. හැම තැනක තියෙනවා මේ ශරීරයේ හැදෙන හැදීමට උපකාර වෙච්ච පරමාණු අරවට වෙන්ුණාට පස්සේ ඉතුරු හරිය මේ ගොරෝසු වර්ගයේ ලොකු දැඩි තේජස් අඩංගු කොටසක් ඒක වෙනම කොටසක් ඒක ස්පර්ශයෙන් ඉතල ස්පර්ශය දැනීමේ හැඟීම ලබා දීම විතරයි කියන්නේ සුඛ වේදනා දුක් වේදනා ආදි වශයෙන් ශාරීරික වශයෙන් ලැබෙනවා ඒක මේ හැම තැනම තියෙන එකක් මේ වහිරෙන් ඇතුළේ විතරක් අදවත් රූපෙන් විතර හැම තැනම ඒවත් ඒව නැති දෙනවා ඔබට ආයතන පහ ප්‍රදාන මන ආයතන කියලා කිව්වෙ මොලේට ඒක වෙනම ආයතනයක් වෙනම තත්ත්වයක් නෙවෙයි වෙනම ජාතියකින් හැදිච්ච නෙවෙයි අර පහින් හැදිච්ච එකක් ඒ පහ තමයි ගොනු වෙලා තියෙන්නේ මොකද ඒ දැන් වලට සම්බන්ධතාවය ආයි දැන් ශාරීරික විද්‍යාව නෙවෙයි දැන් අපි ඉගෙන ගන්න හදන්නේ කොහොමද අර දැන් මෙතන අර ආයතන කියන එක දැන් ක්‍රියාව කියන එක මොකක්ද ක්‍රියාව ක්‍රියාව දැන් එතන මේ විග්‍රහ කරේ ක්‍රියාව නෙවෙයි නේද ශරීරයේ හැමදාම තියෙන අනුරෝධයෙන් ශරීරයේ ක්‍රියාවටපත් වෙන අවස්ථාවදී අනු වැඩ කරන්නේ ශරීරය කියන්නේ මේ ඔක්කොම ලක්ෂක පොට්ටලීම කතා කරන ශරීරය එහෙම නැත්නම් ඉතින් මේ සාමම මේ භාෂාව කතා කරන්නේ ඒ ශරීරය කියන්නේ ඔක්කොම ඒ ඔක්කොගේම අයිමු කොට තමයි අර ඉන්ද්‍රිය හතර පිටුර ඉන්ද්‍රිය පිටුර ආයතන ඔක්කොම අර ක්‍රියාවක් කෙනෙකුට කුපුරණය මේ කැඩෙනේ වේවති ස්පර්ශයක් පදින කොට කැඩෙන ඒ කැඩෙනේ වැඩි ඒ කැඩෙන අවස්ථාව තමයි පොට්ටබ් ආයතන පොට්ටබ් කියන්නේ අර ඇතිලිය දැන් ඇතුලිය හම්දි ඇතිලිය ඈ ජීවක කියලා ඇතිලි ඊළඟට රිදෙනවා ඒ මොකද ඒවැයි නිකුත් කරන විදින නිකුත් කරන තේජසයි අපිට මේ රිදෙන්නේ දැන් සමහරුන්ගේ හන්දි කෙටුනේ කියන්නේ ඒ කෙටුනේ කියන්නේ අර ඉස්සරහට වැඩ කිරීමට තියෙන සතු ගීතයක් කැඩිලා එක පාට මේ කඩදාගෙන යනවා ඉතින් දැන් අර ඉස්සරහට එනකන් වැඩෙන්න කියලා මේ සුදුසු ලැයිනකම් මේ ඒක වැඩ ගන්න බෑ කක්කේන පිළිදෙන ඒ ඔක්කොම අරකයි දැන් හරි ternary කාය පොට්ටබ් දෙන්න දෙක තමයි කාය නැතුව පොට්ටබ්ේ හොයන්න බෑ ක්‍රියාවක් නැතුව ප්‍රතිපක්ෂයක් තනදුරන්න බෑ ශරීරයේ කියන්නේ මේ සම්පූර්ණ ඔක්කොම ඒකට ඇසකරන ආසේ ජීව ශරීරයේ ඒවත් අහුවෙලා ශරීරයේ නේද දොන් දැන් මෙතන මේ ශාරීරික විද්‍යාවනේ මෙතන අවශ්‍ය වෙලා තියෙනවා. මෙතන අවශ්‍ය වෙලා තියෙන්නේ දැන් අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අපි විඳවන්නේ මොකද්ද? විඳින්නේ මොකද්ද කිව්වොත් අපිට වැඩිය අපිට වැඩියෙන් විඳින්න සිද්ධ වෙන. වැඩියෙන් කියවන් කියන ඔක්කොම කියලා කියන්නේ. ඒ වැඩියෙන් විඳිද වෙලා තියෙන්නේ නොයිවසුන් කම ඇති හැඟීම් ලබා දෙන විඳ බලනකොට රිදිලා ඒක තමයි වැඩි වෙලා බලා ඉන්නේ වැඩි විලා බලා ඉන්නේ බැලුවත් ආක බලලා ආපහු අලුත් දෙය කරගෙන යන්න බලන්නේ ඒ මොකද ඒක අපි දන්නේ නැහැ ඒක අපි මොකද කියන්නේ එහෙම තමයි කියලා ඒකට කෙටි උත්තරයක් දෙන වැඩේ කරගෙන යනවා ඒ ඉන්නම තමයි කියන එක තමයි මේ බුද්ධිය වචනේ. නමුත් ඒ වචනේ එන්නේ කොහෙන්ද කිව්වොත් මෝහය නිසා එන වචනයක්. මෝහය කියන්නේ ඒ දේ දෙන්නේ නෑ. මේ මොකද්ද වෙන්නේ කියලා දන්නේ නෑ. එයාට පැහැදිලි නෑ. ඒක නිසා නිදහසට ඒවා හැම තමයි ස්වභාව ධර්මයේ ඇති කියන මහා ගාම්භීර වචනයක් ඉතින් ගන්න හේතු කරන මීය තත්ත්වය හැක ගන්නවා ස්වභාව ධර්මයට බාර දෙන ඔක්කොම අර දෙවියන් වහන්සේ බාරු දෙවට එහෙම බාර දෙන එකක් නෑ ස්වභාව තමයි ඔක්කොම ඒක දෙයක්වත් නෑ දෙයක් නෑ හැබැයි ඒක මොකක්ම දෙකේ ස්වභාව නමුත් මේකේ වෙන ක්‍රමයක් තියෙන්නේ සිද්ධිය තියෙනවා
සිද්ධිය තේරුම් ගන්නා තුරු අපිට ඒ ප්‍රයෝජනයක් ගන්න බැහැ නේද? මොකද ශරීරේ අපිට ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා ඉදී ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න බැරි වෙලා කියන්නේ මොකද්ද? අපට ඕන කරන්නේ ජීවිතෙන් නිෂ්පාදනය කරගන්න බැරිදද? අපට ඕන කරන්නේ සපස්. නමුත් ඉතින් මොන මොන දේවල් හරි කරවගෙන ඉතින් එයාට මෙහාට දුව දුව මේ අපි හොයනවා යම් යම් ක්‍රියාවක් හොයනවා. ඒ හොයන්නේ හම්බෙලා නැති නිසා අපට හරියට ජීවිතේ භාවිතා කරන්න හිතේ හැටියට භාවිතා කරන්න හම්බෙලා නැහැ. භාවිත වෙන විදිහට භාවිත වෙන්නේ ඉඳලා ලැබෙන විඳන විඳින්න වෙලා තියෙන ඕක තමයි දැන් අපි කරන්නේ. කොහොමද තේරුම් ගන්න? ඒකට මේ විඳන සතුටින් විඳිනව නෙවෙයි කරන්න දෙයක් නැති නිසා විඳෙන්නේ. වෙන ක්‍රමයක් නෑ මොකක්ද මේක කරන්නේ ගන්නේ නැති නිසා නිකන් ඉන්නේ. දැන ගත්ත හැටි නොකර නිකන් ඉන්නේ නැහැ. ඒක තමයි මේ කියන්නේ. මොකක්ද මේක කරන්නේ? වෙන නිමි කියලා හැදිච්ච හැටි. මොකද මේවා ඔයකත් එක්ක අපි කියව මුලින්ම ලෝකේ ওই වර්ග පාන්දම් වර්ග පහ තියෙන බව ඒකක් යම් යම් හේතු නිසා හැදුනේ ඒ විස්තරේ දැන් මෙතන කොට ගත්තොත් ඒකක අබලම ඒ කන්දම් වර්ග පහ එක්කාසු එක්ක දවස ඉඳලා ඒක ලෝකේ තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශයේ වැඩ කරන කොට ඒක නවත්තන්න බැරි වැඩ කිරීලා මොකද ඒවා වැඩ කරන ශක්තිය ලෝකේ තියෙනවා ඒකට සම්බන්ධ වැඩ කිරීමේ ශක්තිය අපේ ළඟ මේ 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 වස්තුවේ පස්සලා තියෙනවා ඉතින් දෙගොල්ලම මෙන්නේ වැඩ කරනවා නවත්තන්න බැහැ ඒ වැඩ කිරීල්ල උට නිෂ්පාදනය වුණා වු නැත්තම් මතිරාවා වු ඇදීම් ගැටීම් කියන මේ ජාති දෙක දැන් මේ අපි යම්කින් පුංචි අනීමෙක් කරන් බැලුවොත් ඌ අන්තිම හැට පේන්නේ පස්සේ නමුත් ඊට වඩා ලොකු ආසත්තු දැන් ඉන්න ලෝකය එතකොට පරිණාම යක්ති චිත්ත පරිණාමය ගැන බුදුහාමුදුරු කියනවා වෙනත් අය වෙනත් පරිණාම කිව්වට හරියට ඉලක්කෙට කිව්වේ චිත්ත පරිණාම චිත්ත පරිණාමය කියන්නේ සිතිවිලි වලින්ම සිතිවිලි වල ශක්තිය වර්ධන කර කර වර්ධන කර කර පෙරලි 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 අන්තිම යන් යා හැකි වර්ධනය කරන්න පුළුවන් දුර වර්ධනය වෙලා කරනවා ඒක ස්වභාවය ඒ ශක්ති ස්වභාවයන්ගේ කෘත්‍ය තමයි මේ කිරිකිනේ එතකොට මිනිසා දක්වායි චිත්ත පරිණාමය ඇවිද තියෙනවා ස්වභාවයෙන් කරන ඔය ඇතුලේ ඒ ශක්ති ක්‍රියා කිරීමේ වැඩිකම ඒවා ප්‍රමාණය වැඩි වෙන්න දැන් පුංචි පණිවිඩයේ තියෙන පරමාණුනේ අපි ඇඟේ තියෙන ඊටවද මේ ඊට වඩා වෙනස් දියුණු පත්තෝලින් හදිච්ච ශක්තිය අඩංගුලා තමයි මේ අපි හැදෙන්නේ. ඒකට මේ කවුද හැදී කිව්වොත් කවුරුත් සාධන නැහැ. අනාත්මයි කියන්නේ ඕකයි. කවුරුත් සාධන නැහැ මේ ශක්ති විශේෂයේ විහිං මේ සත්‍යය නිරූපණය කර කර ඇවිල්ලා තියෙනවා නිකොදවල තියෙනවා දැන් මේ සත්‍යය ඇවිල්ලා තියෙනවා. මේ සත්‍යය තවත් පස්සේ එහා යන්න බෑ. මේ නිකං හැදෙන தත්ත්වය ඔබ තමයි. ඊට පස්සේ දේව බ්‍රහ්ම ආර්ය කියලා தත්ත්ව තුනක් තියෙනවා. ඒ தත්ත්ව තුන තමයි මේ අය පීඩා විඳින්නින් හැදෙනින් දිනුනු වෙන්නේ පීඩාවම විපාදනය කරමින් ආවා වූ ක්‍රියාමාර්ගයක එක්තරා නිෂ්පාදනයේ ස්වභාවයෙන් නිෂ්පාදනයේ කාල සීමාව මිනිසාතේ ඊට පස්සේ සංවිධානයේ නිෂ්පාදනයේ දා ඊට පස්සේයි. ඒකයිලා. ඒක බලවත්. ඒ එතකොට මෙතන දේව තිව්‍ය සංවිධාන කරලා පාලනයක් යටතේ එතන ඉඳලා ඒව හදනවා. දැන් මේ කවුද ඇස්සෙන්නේ? මේ දැන් එතේ නැතුව ඒ පාලනයට ගත්තේ නැත්තම් එයා අර ස්වභාවයෙන් දෙන්නේ ශක්තිවල নানা තරහිනංගල පීඩන නිදිමින් එයා ඒකට දෙදෙමින් ඒක පිළිගන්න ලෑස්තිෙන්න ඕන. පොඩි තරහිනම් දීතේ දුක්සහිත තරහිනම
සත්ව සාහිත්‍ය තරා ජීවත් වීමේ තරා පිරම පීඩන වැඩි කිරීමේ තරා පිරම කියලා අවස්ථා තුනක් තියෙනවා මේ ශක්තිවල. ඒ ශක්තියේ සාමාන්‍ය ජීවත් වීමකට ජීවිතයක් පවත්වා දිවිය ජීවිතයේ ඉදිරියට ගෙන යාම පීඩනයක් නැතිව පවත් ගන්න පුළුවන් එක්තරා කාම ප්‍රමාණයක්. කාම කියන්නේ කාන්දකට කාන්දක් අංශයක්, ඒකේ වැඩ කරන ක්‍රියාව. ඒ කාමයේ ඒ දැනට වැඩ කළොත් ජීවත් වීම පුළුවන්. ජීවත් වීම පීඩනයට පත් වෙන්නේ නැහැ. ඒ පීඩනයට පත් නොවෙන ජීවත් වීම හඳවන පත්යේ තමයි ඒ මට්ටමේ අංශ. ඒ මොකක්ද? ඒකට කියන්නේ රාග. රාග මට්ටම ඇලෙන මට්ටම. ඇලෙනවා කියන්නේ සෑම දෙයක්ම හඳුනනවා. ඒ මේකයි මේ මේකයි මේකයි මේකයි. එතකොට ඒ රාග මට්ටම ජීවත් වීමටත් සැනසෙන්ටත් දිගින් දිගට ඒකෙන් දෙන උෂ්ණත්වයේ බොහොම සෞඛ්‍ය. නමුත් අර නොදන්නා කම නිසා ඒ කොහොමද වෙන්නේ කියලා දන්නේ නැති කම නිසා ඒ ඇලීම මදි වෙලා ලැබීමට අපි සිත් අවදි වෙනවා. ඒ ලැබීමේ කියන්නේ අර වැඩි වැඩි යම පදිනක ඒක ස්වභාවයෙන් දෙන්න තමයි මේ පොට්ටනේ හැමදෙලා තියෙන්නේ. දැන් අපි ඇවිද තියෙනවා ඒවා තෝරන අවස්ථාව. මිනිසා ඉන්නේ ඒ අවස්ථාවේ. මේක විග්‍රහ කරනකොට ඒක තියෙනවනේ ක්‍රියාකාරී සත්‍ය තුනක්. මොනවද? එකක් නම් ජීවත් වෙන. ජීවත් කරනවා ජීවත් කරන මට්ටම. ඒක සංසුන්. මොකද තීරණයක් දෙන්නේ ජීවිතේ ගැන. දැන් තීරණවට නැගලා ඇවිල්ලා තියෙනවා අදින මට්ටම. ඒකත් නැවතිලා නැහැ. ඊටවට නැගලා ඇවිල්ලා තියෙනවා ගැටෙන මට්ටම. එතකොට රාග, ලෝභ, දේ ඔය තත්ත්ව තුන තමයි අපේ අර තියෙන්නේ. එතකොට ආයතන කියන්නේ අපි දැන් අර අහන බලන ආග්‍රහණය කරන ඒ ශක්තිය ඇතුලේ තියෙනවා. දැන් අර වර්ග තුන මොනවාද? රාග ශක්තියක් තියෙනවා. මොකද ඒක කාමයේ තියෙන නිසා ලෝභයෙන් නැත් ගන්න පුළුවන් ශක්තිය දිනනවා තියෙනවා. ඕනනම් අන්තිම වේගය නැත් ගන්න පුළුවන් ද්වේෂය නැත් ගන්න දක්වා අරව නිස්පාදනේ මේ දිනනවා. ඒවැ දිනු ගමන් තමයි මේ සිද්ධ. දැන් අපිට දැනෙනවා ඒවා දැන් වැඩ කරනකොට අරගෙන විදෙනවා. ඒත් දැන් බලනවා මොනවා වැඩ කරන්නේ. ඒක වැඩ කරන්න වැඩි විදෙන්නේ ද්වේෂ ලෝභ දෙකයි දෙන්නේ. ඒ ද්වේෂ ලෝභ දෙක ස්වාමීන් වහන්සේ අපතේ අර මස්තමයි කියන තැනදී තමන්ගේ ශරීරයේ යම් කිසි අවයවයක් තියෙනවා නම් ඒක මොකට එන්නකම් ඒකට දුමනා කරන පිට බාහිර ශක්තියක් සම්බන්ධ වෙන්න ඕන නැත් ස්වාමීන් වහන්සේ. නැතුවම හැම ඉරියව්වකටම ඒ ඉරියව්වේ තියෙන පරමාණු අරෝමයක් ක්‍රියා කරලා අපි තේජ අංශක නැංකන්ද ඊට ගැලපෙන්නේ බාහිර ශක්තිය එතෙන්ට එන්න ඕන. බාහිර ශක්තිය කියන්නේ දැන් එයාට නැගිටින්ද කවුරුත් කියන්න ඕනද කියන එක වගේ බාහිර ශක්තියක් ඒවට උනුණා නෑ. මේ කියන්නේ ප්‍රධාන කරුණු පහ නැගිටවන්න එය අර බාහිර උපකාරයක් ඕනේ. දැන් ඔයාලට නැගිටින්න ඉස්සර නැගිටින්න ඉස්සෙච්චාම දැන් නැගිටින්න ඉස්සෙම මොකක්ද මොකක් නිසාද කිව්වොත් අතින් මිලන්න ඈ ඒ නැත්තම් ගෙදර වෙන දෙයක් අල්ලලා ඒක නැගිටින්න දැන් නැත්තම් ඕම ඉන්න පුළුවන්. ඒකත් එහෙම ඉන්නේ නැත්තේ අර ගැටුම් ඇතුලේ සිද්ධ වෙන එක රත්තින්නේ රත්තේවා ඒක ඇතුලේ අර ගැටීම සිදු වෙලා රත්තෙන් නිසා ඉඳ බෑ. ඉතින් ඒක බාහිර වශයෙන් සියල්ලටම බාහිර වශයෙන් යමක් උපකාර වෙන්නේ මෙතන බාහිර දේකින් කුරුමත් කරනවා. අර දේවල් ඒවා කුරුමත් වෙන්නේ ඇතුලේ තියෙන කොටස් ඇතුලේ තියෙන ශක්තිය උඩයි.
එතකොට ස්වාමීන් වහන්සේ මේ පරිදි කියන ආයතන වැඩ කරන්නේ පිටින් කාගෙද සත්‍යයක් එන්නේ නැහැ මට තේරුන්නේ මොකද ඔව් දැන් මොකද ඇහැ වැඩ කරන්න දර්ශනයක් ඇතිවෙන්න ඕන ඇහැ වැඩ කරන දර්ශනයක් ඇති නැත්නම් ඇහි ඇහැට මේ ක්‍රියාත්‍රාන්න මුකුත් උපකාරයක් නැහැ කන නාසය දිව එතකොට ඇසකන නාසය දිව කියන මේ හතර ආලෝක තරංග ශබ්ද තරංග වායු තරංග ජල තරංග කියන මේ හතර වැඩ ඒක බලන්න ඒ ආයතන ඒ ආයතනේ ගුණමත් කරන්න නෙමෙයි කියන්නේ ඒ බාහිර දේ එක්ක ඒ වගේ පොට්ටක් බයට ඒ අර විදියට කකුල දිගුනා නවන්න දිගාරින්න මුළු සිරුරෙම දුන්න උපකාරයක් නිසායි ගාහයක් නිසායි අර කකුල දිගාරි ඒක නුදුන්නා නම් අර හන්දිය නවන්න වෙන්නේ නැහැ ඒ හන්දිය නවන්න අර බාහිර උපකාරයක් දුන්න හන්දියට අයිති නැති බාහිර දෙයක් තේරුණාද එතකොට දැන් මේ ඒ රාග ලෝභ ද්වේෂ කියන මේ මට්ටම් තුනේ අපි දැන් මේ භාවිත කරන්නේ මොකක්ද කිව්වොත් ලෝභ ද්වේෂ දෙක තමයි රාගය රාග කියන එක තාම යටත් ඒක දෙොත්තේ විදහාම් කර අපේ අරම වැඩ කරන නිසා එකට එන්න ඒක පහු කරගෙන මේව කරන්න මේවා ඉන්නේ එතකොට ලෝභ ද්වේෂ දෙක වැඩ කිරීමේ අවස්ථාවේදී අපි ඉන්නේ මොන මතයක් මොන තීරණයක් මොන හැඟීමක් කොටද කිව්වොත් ආසාදේ තමයි ඒ ලෝභ දෝෂ දෙක අවදි කිරීමට මූලික හැඟීම මතු කරන්නේ ආසාදේ කියන්නේ මොකක්ද ඒක අපි ශ්‍රමීය ශ්‍රාවකලා ආස්වාදයේ කියන්නේ අපිට යමක් එක්ක සම්බන්ධ වෙනකොට යම් කිසි විදුම් තත්ත්වයක් උදා වෙනවා ඒ උදා වෙන විදුම් තත්ත්වය කොහෙන් එනවද කියලා දන්නේ නැති මෝහය නිසා අපි හිතනවා දැන් අපි දුරු මලක් දැකලා අපිට ආසාව කියලා කොප්පුපන්නේ ඒ මනක් දැකලා ආසාව ඉපදුනහම ඒක ඇතුලේ සිද්ධියක් මොකද ලෝභ කාන්තාව වැඩ කරන වෙලාව ඒ ලෝභ කාන්තම නැතිත් ඕන වර්ණයක් තියෙනවා හැඩයක් තියෙන ඒවා ඔක්කොම තියෙනවා ඒකෙන් මෙතන ඒ කාන්තම අදින කාන්තම මෙතන වැඩ කරනකොට අපි දන්නේ මේ මොකක්ද එන්නේ කියලා ඒක වැඩ කර කර අනුකූපුරු ගිනියම් කරනවා මෙතන ගිනියම් කරනකොට අපි හිතනවා අර මල ගන්න ඕනකම කියලා හිතන් අර අදින ඇදීමේ ක්‍රියාස්වරූපය අපි විවරණය කරන්නේ මට ඕන කියලා මේක මේ සත්‍යයක් නැගිටලා අරකට එක්ක සම්බන්ධ වෙන ඕන උන් ඇදින්න පටන් අරගෙන කියලා කියන්න බෑ දන්නේ ඒක මට ඕන කියලා මොකද ඕනේ කියන භාෂාවේ තියෙන අර්ථය ඇතුලේ අදින ගාන්ධම කාමය වැඩ කරනවා ඒක කියන්නේ මට ඕනේ කියලා මොකද කියලා දන්නේ නැහැ තේරෙනවද කොට ආස්වාදේ කියන්නේ ඉතින් දැන් මට ඕනේ කිව්වට පස්සේ මට මේ මනේ කෙනෙක් කෙනාට ඒක ලබා දෙන්න ඕනේ ලබා ගැනීම තමයි ආස්වාද ඉතින් ඒකෙන් බලාපොරොත්තු වෙන ඔක්කොම ලබා ඒකකට එකක් සීමා රහිතයි ඉතින් ඒකේ ළඟට ගත්තාම ඔන්න මල ළඟට ගත්තාම ඔන්න ඒකෙන් තියෙන හැඩේ දැක්කහම ඔන්න කඩින් ආසා දෙනකොට ඔන්න ආග්‍රහණයක් නැගිටිනවා එයා කතා කරනවා ඒක වැඩ කරනවා එතකොට නාය ගාවක ඇතුළු හත්මයි හප්පන ඉතින් කොච්චර හැප්පුවත් මේක නවතින්නේ නැහැ ඉතින් හප්පන්න බැරි හන්ද මල විදිහට ගන්න එකයි නෝ ඉතින් ඔන්න ද්වේෂය එතනකින් ද්වේෂය එංගද ඒක කෙරෙහි මම කොච්චර මේක ආග්‍රහණය කළා නෑනේ කෙලවර කියන එකෙන් යා ද්වේෂයක් පත්ලා විදුන් දීගෙන එක්ක මම ඉසු කරේ නැත්තම් කොයින් නැති කියයි වට පිට බලන එංගද ඉනි අමාරු වැඩිලා මලේ ඈ තවරමක් වෙයි
ඒක දන්නවද මේ වෙනමලක් හොයන්නේ මේකෙන් නිදුන ඒකෙන් කොහොමද දන්නේ හැමතැනම උදේ නැද්ද ඉතින් මේ පරික්ෂණ සමය එක මොට්ට පරික්ෂණය කරනවා තමයි ඔයගොල්ලෝ මේක සංසාරේ අනාදි මස්කාරයක් ඔය ඉදිදීලු මොකද දන්නේ කියලා ඔබ කිව්වා මොකද කියලා ඒකට කියන්නේ ආසා ගොඩි ආසාවේ අවස්ථාවේදී ආයතන හැදින්නේ කොහොමද තවත් ඒවා කරන ක්‍රඬ ශක්තිය දෙන ඒ જાතිය නැතිද ඒ જાතියම නැදෙන්නේ ඒකෙන් හදන්නේ ඒකේ ඒකම දැන් ලෝභයක් පිටේ මතුනොත් ඒ කාන්දම නිෂ්පාදි දෙන්නේ මොකද මේ බලයයි එකට දෙන්නේ ඒ ශක්තිය මේකට සම්බන්ධ කරලා ඒක නිසා ඒව නිෂ්පාදනය ඒ ඔය නිෂ්පාදනය වෙන ධර්මය වැටිච්ච පුජ්‍යලයට ඒක සිදු වෙන හැටි දකින හැටි බුදුහාමුදුරු කිව්වේ පුතිය අපි එකක් පහළ වෙනවා එක කොටසක් නැති වෙනවා යාට තේින්නට ඒ බලන්නේ ඒක මොකද මේ මෙහෙම වෙන්නේ මොනවද මේ අපි කරන්නේ කියලා බලන්නේ කෙනාට ඊ විග්‍රහයට වැටිගෙන යනකොට උද්‍යාඥානි ඉස්සෙල්ලනේ කිව්වා ඒ උද්‍යාඥානි කියන්නේ හරි මේක වෙන්නේ මේකයි මෙතන එකක් නැති වෙනකොට එකක් පහළ වෙනවා ඒ පහළ වෙනකොට එකක් නැති වෙනවා පහළ වීමයි නැතිවීම එක අවස්ථාවෙදි කියන්නේ ඒක නිසා එක මේක ඉවරයක් කරන වැඩක් නෙවෙයි ඒක හැමදාම ඒ જાති පහළ කරනවා ආස්වාදයේ කියන ස්වરૂපෙන් සැප සත්‍ය නිෂ්පාදනය කරන්න හැම තිස්සෙම බලමු ලෝභ ද්වේෂ දෙකේ හේනප්පේට පත් වෙනානේ ආස්වාදය කියලා සිද්ධ වෙනවා. සැපේ කියන්නේ මොකටද කියන එකයි ඔය කියන්නේ. සැපේ කියන්නේ වෙන විග්‍රහ කිරීමේ සැපය කියන අවස්ථාව ලැබෙන්නේ කොහොමද කියලායි අපි කිව්වේ. ඒ ලැබෙන්නේ දැන් මෙතෙන් කිව්වුණා රාග කියන සැපය ජීවිතේ පැවැත්මටත් පීඩන නොදීමටත් උපකාර වෙන සෞම්‍ය මට්ටමක් කියලා කිව්වා. එතකොට මේ ලෝභ ද්වේෂ දෙක ඉංගහා පැනපු මට්ටම් දෙක. තෝදර මහත්මය කියන්නේ ලෝභය ලෝභ කරපු දෙය තමාට ලැබෙනකොට. එතකොට දැන් එයාට ලැබෙන මොහොතේ තියෙන තුටු ගතියක් විදිහට මතකද? ඒ මොකක්ද වුනේ? අර ලෝභ කරමින් අරකට ඇදීමින් තිබිච්ච වේගය අරක ලැබීගෙන ලැබින්නේ ළඟට එනකොට අර වේගය අවශ්‍ය වෙන්නේ නැහැ ඒක ලැබිලා නෙවෙයි. ලැබිච්චා මේ චිත්ත මට්ටම වැටෙන්න කොතෙන්ද රාග මට්ටම රාග මට්ටමනේ චිත්ත මට්ටම වැටිච්චාම එතන සතුටක් සුදු භාවයක් ක්ෂණිකව දෙනවා නමුත් මෙයා දන්නේ නැහැ මේ මොකක්ද උනේ කියලා අයි පාර ලෝභ කරන්න පටන් ගන්න වැඩි කොතාවක් ආස්වාදී කියන්නේ රාග මට්ටමේ ඉස්ස පවතින අවස්ථාවයි කියලම තීරණය කරන්න බෑ ඒක ආස්වාදයක් රසය මේ ආස්වාද කියලා ගත්තේ එදෙන්ද ගණ්ඩ තීන අවශ්‍යතාවය ඒ බල ආස්වාද බල අපේ ආස්වාදී කියන්නේ සමාගයේ හැඟීමට අනුව වින්දනය ලබන ලැබීම දැන් මේ තියෙන්නේ අපි මේ කතා කරන්නේ ආස්වාදයේ ලැබීම ආස්වාදයේ සෙවීම මෙතන වෙලා තියෙනවා මොකද ආස්වාදයේ සොයන්නේ වැරදි ක්‍රමයෙන් දොළ දෙන ක්‍රමය ශාස්ත්‍රයේ දන්න තියෙනවා ක්‍රමයේ හේතුව දැන් අපි මෙතන විස්තර කිව්වේ
ඒ සිත් මොනපත්තමකින් හරි රාග මට්ටමට ආවොත් අර තරම බලාපොරොත්තු නිදුක් භාවය අත්තසිල්ලකින් යුක්තව ජීවිතේ මේ රසේ මේ ජීවිතය පරිහරණය කරන්න ලැබෙන නමුත් මෙයාගේ නොදන්නාකම ඒ මෝහය කියලා කතා කළේ ඒක මෝහය මිසයි අර ලෝභ දෝෂ වලට පන්නේ ඒකට පැන්නොත් වැරදි වෙන බව දන්නේ නැහැ විදුන් දෙන බව දන්නේ නැහැ ඒක නිසා පයි එතකොට දැන් අපි ආස්වාදයේ හොයන්නේ ඒ ලෝභයෙන් සින් කර කියන්නා වූ දේ ඉක්මනින් කර අරක දණින් කිව්වොත් පුළුවන් ඉක්මනින් කරන්න මුල් ඉති කියන්න ඕනේ කාටවත් අත් දෙන්නද ඒකද කියන්නේ මට ලෝභයත් වඩා එහා ගියට එතකොට ඒක ඔක්කොම මෝහේ එතකොට දැන් මේ දැනෙන තත්ත්වය උදාහරණ ගන්න මේ දැන් මෙන්න මෙහෙම මේවායේ විග්‍රහය මේවා සිද්ධ වෙන්නේ කොහොමද කියලා දැනගන්නකොට ඔන්න එයාගේ සිිතේ ගිහිල්ලා ඉතින් එනවා අපි ඕනම තැනක දුක් විඳින්නේ මේ ලබන්න පුළුවන් ඉතින් දෙන්න පුළුවන් ලබන්න නැතුව කොහොමද වැඩ කරගන්නේ ඉතින් ලබන අදහස ගන්නවා නේද ගන්නවා නේද ඒක උපක්‍රමයේ අපි කලින් කියලා තියෙනවා මෙනි දැන් මේ මම කලකට මරිස්සේ වෙලා නැති විදිහට මදුරුවේ ඉන්න මම එහෙම වෙන මෙහෙම වෙන දැන් ඒකකට මගේ මම උත්සාහේ මම ප්‍රියකයන් දැන් මදුරුවේ ඉන්න මම වෙන මේ වහනවා ඉතින් ඒකත් මේ මොකද කාමේ ඒ තත්ත්වෙ මොකද මොකද ඔය අතේ මදුරුවක් අනේක දුක්කුනේ බලහන්න තියෙන ලෝකම දැන් මෙතන උගන්නන්නේ මොකද්ද ඒ ලැබෙනදී සතුටින් දිවි ගන්න පුළුවන් බලහන්නා මුන එකක් ගන්න මතුරුව කනවන මතුරුවත් එක්ක පුළුවන් ඒක පුදු වෙන දවල එකක් ගන්නම් බෑ මතුරුව දැනකට කලමින් බලවහන එක ඇටි ඒක අද තත්ත්වේ නමුත් කතා කරන රාගය ඔබ ධර්මයක් නෙවෙයි සසද නවත් කරලා නමුත් ඒ ධර්මය සිත පැන්නෙමුත් තාර්කාලික වශයෙන් සත ගන්න පුළුවන් ඉතල ලෝක දෝෂ දෙකයි අයි කරා තොට මහත්මය සදින් බැදලා තිබුණ මේක තේරුම් ගැනීම සදෝන කමක් එතකොට මන්ත්‍රී කියන්නේ මෙතන රසනකොට ඒ කාලකන්‍ය කියලා සිද්ධ වෙනවා මොකද මේකට කියලා බැඳෙන්නේ මේකට අහන්න බැඳෙන්නේ නැහැ අද අද නොගෙන ඉබේ අද ඉන්නවට නේ ටිකක් මේකෙන් දිනුම් වටවත් කරපත් වෙනකොට නේද මේක නොබැඳි ඒක අහමින් ඉන්න තොත් දැන් මේ මදුරේ කන වෙලාවට සමාධි සිටී ද්වේෂේ නොඑන්නේ වග බලා ගැනීම තමයි අර මේ මානසික දියුණුව කියන්නේ මොකද දැන් අර මදුරය යනවා දැන් මොකද කරනවා දැන් මගේ ඉස්ක දිහා බලන්න එයා බලනකොට දීකේ නැහැ මේ කනවත් තමයි මදුරුව කනවට වඩා අමාරු මදුරුව කන එක නෙමෙයි අමාරු මගේ දීකේ එතකොට ඒ දීකේ යටපත් කරන්න ඊය කතා කරේවි ඒ අවස්ථාවේ බණහින්ද බණහන්නේ දීකේ නැති කරගන්න බණහමින් දීකේ ඇති කිරීමේදී මොකද දැන් එතෙන්දි මොයි ඉස්සර බණහල නැති කෝට රස්නේ හොමයි ඒ වෙලාවෙම මේ අසල විපත්තාට කිසිම හතරක් නැතු උඩක් විතරයි තියෙන්නේ ආහාරෙන් විදුම කෙනෙක් නෑ රෑම තමයි ගංසල් දෙනවා අරවම කරන මදුනුවන්ට ලේකෙන එක එක්ක එක්කෙනෙක් ආපියටි මරුන්තාව බලන්න ඒක නිසා මේ අවස්ථාවේදී තරා බිඳ මට දෙන්න හම් වෙනවා මේ මේ කතාවට මේ උගේ දුක් ගැනවිල්ල මම පිළිගන්න ඒක නිසා ඔබ කීද ඵලයන් මම අර මහා සාගරේ පරිදවල ලේදන් දුන්නේ කියන ඒ සාගරේ පරිදවල ප්‍රමාණයට ඕන්නාද බිඳක් දැම්මයි සාගරේ එරන් ඔබම හිතනකොට ඒක අත්තේ මදුරුවගේ කැටිල්ල නෙමෙයි
ලෝතුරා සැප පේනකොට ආපන් ආපන් තවත් ලෝතුරා සැප කී කිය යට දෙන්න ලැබිත නම් ඒක හරි ආශ්‍රයක් නේද මම ඇවිල්ලා තියෙන්නේ ලෝතුරා සැප දෙන්නයි මම අපි මේ බෝධිවාදී ගහනවා එනික අර මහා සාගරයේ පරිදවල දී දන්නුන්නේ කිව්වේ එකෙන් ඔන්න මම මදුරේදී සුදින් ගන්න කොටත් අර මහා සාගරයේ කියලා එහෙනම් මහා සාගරයේ හදන මේ කැලතට මෙන්න අද මදුරු තුනෙන් ගන්න පොඩ්ඩක් මදුරු තුනෙන් ගන්න ලේ පොඩ්ඩක් දෙන්න බැයි නම් මහා සාගරයේ පරිදවල මේ විදිහට කවුද වදන්නේ ගන්නේ කාටද කවුද දැන් අපි ගොනද ගා මහා සාගරය අත හොන්නේ දැරල ගත්තද මොකද බැංකේ බැංකේ ගන්නෙත් නෑ මොකද කියන්නේ ඒක විතර කාන්තිකක් කියලා කියනවා ඒ විදියට විජහට ඒක මාරු කරලා වෙන එකක් තියෙනවා ඉන්නේ නැහැ විජහට ගහලා නැහැ දැන් දුප්පල් දෙක වගේ එනකල් කියන්න බෑ ඉතින් ඔය මහා සාගරයේ වරදවල ලී දන් දුන්නේ මදුරු තුඩෙන් සුබට දීපු ලේට් එකක් දැන් නේද ඒ පී ඊට පස්සේ සිහිපාරකට සිහිනනේ මදුරු තුඩේ පිහියෙන් නැල්ල සිහිපාරට ගලන්නා වූ ලේ බලලා මේ ලේ කොච්චර ගැලුවත් මේ මගේ සිතේ ද්වේෂය නැතුව මේ පුද්ගලයා ක්‍රිය අපහාසයක් නැතුව මෛත්‍රියෙන් යුක්තව ඒ කාලේ ගත වීම මට ලැබිච්චම අවස්ථාවක් සාන්තිවාදී කියවලු ඉන්නකන් ඒ වගේ තමයි නමුත් කරන්නේ මේ වගේ අවස්ථාවක් මට මේ ලැබිලා තියෙනවා ගන්නේ ගලාගෙන ලේස් එක්කම මේ ගලාගෙන යන මොනවද මට ලොවුසුරා සැපදෙත් සත්‍යයි කියා එතෙන් විත්‍යාට පුළුවන් නම් ඉතින් මූඩන් නරකින ඔයි එතකොට අර විදිහේ චිත්ත චිත්ත ඒවා හදාගන්න හැටමයි දැන් මේ මොහොතේ සත්‍යෙට කිතුරු කියන්නේ ඒකයි අද බැරි එක වෙන පිළිතරන්නේ මතක් ගන්න ඒක ඉතින් සම්පූර්ණ අපි කවුරුත් පිළිගන්න ඕන වැඩි බව පුළුවන් ගන්නට පස්සේ දැනීමක් තියෙන්න ඕන ඉගෙන ගන්න ඕන ඒක ඉගෙන ගන්න පස්සේ ටිකෙන් ටිකේ ක්‍රමයට යන යනකොට අර වැඩේ විහිළු වෙන්නේ නැහැ නේද දැන් ආස්වාදයේ ගැන කතා කළේ යමකට සිත අලවන්න ඒ සාන්දර නැගිට යොමු වෙගෙන යන වෙලාව තමයි යොමු වෙන වෙලාව තමයි වැඩිවිදි අවස්ථාව රාගයට සිත පත්තෙන්න ක්‍රියා කාණ්ඩ වැඩ කරන හැටි රාගය යමක් කෙරේ අලවන්න යොමු කරවන්න යමක් හඳුනා ගැනීමට අර සිත කියලා දැන් පාවිච්චි කරනවා ඒ යොමු වීම රාග අවස්ථාවට සිත ගන්න ඒකත් එක්ක සම්බන්ධ කරන්න කලින් කරන පූර්ව කෘත්‍ය තමයි තණ්හා රත් තණ්හා රත්ිය වැඩ කළාට පස්සේ එන රාග රාග කියන්නේ ජීවිතය පවත්වා ගැනීමට ජීවිත අවස්ථාව කාන්ත නැති අවස්ථාවක් එතකොට තණ්හා රති කියන්නේ රාගයට සැදී කල්යනා හැකි දෙයක් මේ කල්යනා දෙයක් පිටින් හානියෙන් ඊට වඩා අඩු දෙකක් පිටින් කරගන්න ඕනේ ඕනේ නැලකන නේද මේ කලකෙන්නේ ඒකයි රාගේ රාගයට නැත්තම් තණ්හා රති නැහැ රාගේ වැඩ කරන්නේ නැත්නම් රාග මට්ටමට සිත වැටෙන කාන්දේ වැඩ කරන්නේ නැත්නම් තණ්හා රති ලගින්. දරන් තණ්හා රති රාග
ඒක ගන්න ඕන රාග ලෝම මච්චරිය ද්වේෂ ආදී ඒවා එක්ක නෙමෙයි සංඥාව ගන්න. සංඥාව ගන්න ඕන කෘත්‍ය ලක්ෂණයක් හැටියෙන් මොකේ කෘත්‍ය ලක්ෂණේද පුරු කෘත්‍යද චිත්ත රාගයට පත්තර වීම. කාමය තීන චිත්තක චිත්ත රාගයට පත්තර වීමට ඒ ක්‍රියාව සංවිධානය කරන්න හැකි සංඥා රත්න. සංඥාපති දෙක වැඩ කරපැති කරතේ මතින් රාගයයි ඒකයි කාමයේ කාමයේ විශේෂ පැත්ත. අර සංඥාපති වැඩ කරන්නේ කාමයේ අරසෙන්ද බස්සන්න යෙදෙන පස්සන. කොට සංඥාපති නවත්තන්න බෑ. රාගය නවත්තපුවාම දන්නවා සංඥාපති නැති යන්න රාගය නැති ඒකෙන් පේනවා කාමයේ. රාගේ නවත්ත පැටි කාමේ රාගේ නැත්තන් කාමේ නැති බව වෙන්න ලක්ෂණයක් රාගේ නැත්තන් තේරෙනවද? ඒ වගේම ස්වාමීනි රාගයට හිත වැටුනහම ඒ වැටීමේ ලක්ෂණය ආස්වාදය හිත නුවන්සේ විග්‍රහ කරනවා. නමුත් ඒක ඒ සත්‍යයේ තියෙන්නේ නැහැ. තියෙන්නේ අර කියන්නේ මේ මොහේ නිසා. මොහේ නිසා ලෝභයට වැටෙනවා. ලෝභයට වැටෙනවා. ඒකයි විශේෂකත් ඇති. ඉනට දී දෙහත් යනවා. එතකොට දැන් මෙතන අපි අපේ දැනට හැදිලා තියෙන ආයතනවල තැයි පහේ තියෙන අඩංගුවලා තියෙන ශක්තිවල තියෙන ජාති මොනවද? ලෝභ කිරීමේ ශක්තිය තියෙන, රාග කිරීමේ ශක්තිය තියෙන, ලෝභ කිරීමේ ශක්තිය තියෙන, ද්වේෂ කිරීමේ ශක්තිය. එතකොට දැන් මෙතෙන්දි මේ අපි කාගෙත් දෙගොල්ලන් කාගෙත් තියෙනවා අප. එතකොට දැන් මෙතෙන්දි මේ සුද්ධමය උපකාරයෙන් දැන් ආදීනවය දැන් මෙයාට දැන් දැකෙනවා. ඒකේ දෝෂ සහිත තත්ත්වය දැන් තේරුම් ගන්න කරුණු තියෙනවා. ඒ තේරුම් ගන්න කරුණු හමුවෙච්චාම තමාට දැනෙන්නා වූ ඒ ආදීනව තත්ත්වය ඒ ආදීනව තත්ත්වයෙන් පෙන්නනවා. ආදීනව අවස්ථාවේදී පෙන්නන්නේ මොකද්ද? ලෝභ නැතුව සිත පවත්තන්න නැත්තම්, ද්වේෂ නැතුව සිත පවත්තන්න නැත්තම් තමයි සංසිද්ධ තියෙන්නේ. ලෝභයේ ද්වේෂයේ තියෙන මහා ධර්මු වද දෙන්න වෙන හතුරෙක් ඕනේ. කිසිම හතුරෙක් අපේ ලෝකේ නැහැ. අපේ හතුරා ලෝභයේ ද්වේෂයේ. ලෝකයේ මිනිස්සුන්ට අරයා මට බයිනවා කියලා හිතා ආවලා මට මේ නිකන් ආඩම්බර පෙන්නනවා. ආදී වශයෙන් ලෝකෙට කතා කරන දොස් කියනවා අපි. ඒ ලෝකේ මොකද? ඒ මිනිස්යාව බනින්ද වැඩේ හැදී කවුද? මෙතන තිබිච්ච ද්වේෂයක්. ඒ මිනිය බනින්නේ ඒ මිනිස්යාට ඇක්කෝද? ඉතින් එයාට එතන ඉන්න දීලා මේ දැනුව පිළිගන්නේ කවුද? ද්වේෂේ නැත්තං එයාට ඒ බින්දුව කියන්න කියලා නිකා ඉන්න පුළුවන්. මෙතන මේහා එයාත් පටන් ගන්න ද්වේෂයක්. අර යදි ලෙගේම මෙයාට කැටිලා. එතකොට එයා දොස් කියන්න ඕනේ බයින මිනිහට නෙවෙයි, මෙතන මේ ලෙඩේ හදන විස බීජේ තියෙන. එයා දොස් කියන්න ඕන තමයි. මේ කොහේරි මිනිහෙක් කෑගහනවා. ඒ මිනිහයාගේ අමාරුවකට මොකක් හරි අමාරුවක් කෑගහනවා. ඉතින් මෙතන මොකද මේ කලබලේ කියලා එයා ගෙන් අහන්නේ. මොකක්ද ඔය උඹට වෙලා? ඒ මිනිහත් නම් වෙලා තියෙන්නේ ඒ මිනිහ දන්නේ නැහැ මොකද කියලා කෑගහන්නේ. මේ උඹ ගන්න මිනිහත් මොකක්ද ඒ කරන්නේ? නවත්තපන් කියලා කියන්නේ අන්න ඒක තමයි. අර ආදීනෝය දැනගත්තට පස්සේ කෙරෙන වැඩේ. ඒකට කියන්නේ නිස්සාරණය. නිස්සාරණය කියන්නේ විදි මරිදා පිස්සු තේරෙන්නේ. දැන් එතකොට ආස්ථාග ආදීනව නිස්සාරණ කියන ඔය අවස්ථා තුනේ ආයතන ආයතනයක් ඔය කියන පහ නිසිතකට ගන්න ඉස්සෙල්ල ආස්වාදය තමයි අපි ඉන්නේ. මොනවද ආස්වාදය? ආස්වාදයේ සොයන මට්ටමේ ආස්වාදයේ පිටින් සොයන පිටින් සොයන්නේ නොදන්නා කෙනෙක්. මේ ඇතුලේ ආස්වාදයේ තියෙන්නේ මොකක්ද?
අර ඕල් නැති වැඩේ ලෝමන කර විදිහට තාත්තාගේ මුදේ. නමුත් ඒකට වැටීමක් එක වැටීමක් නැති නිසා ආස්වාද ත්‍රිවිමේ සත්‍යයට බාධු නිසා අද අපි නිෂ්පාදනය කරන්නේ මොනවද? ජීවිතයේ දුක් දෙන ධර්මොඳු ශක්ති දින. ලෝභ ද්වේෂ නිසා යාත්‍රාගේ නොදී කියන අර නැතුව බැරි කරතු බැරි නැතුව යනවා. මේ ඔක්කොම ආස්වාදයේ ත්‍රිවිමේ සත්‍යයට බැහැලා අර මූමනා සත්‍යය අපිට ජීවිතයේ නිරන්තරයෙන් ළඟින්දගෙන කට්ටු කරගෙන දුක් දෙන ඒවා අදාළයි. අපි මේ දැනුම් අර මාත්‍යාගේ මධ්‍යයේ මේන් යනකොට එයාට කියන්නේ ගිහිල්ලා කියලා. ඒ විතර අපිට තෝරන්න ඕන. ඒක තමයි දැන් අපි හදන්නේ. ආද අන්තර දැන් ඒකත් සත්‍යයක් කියන මෛත්‍රී කරනවා කියන්නේ මේ තමන්ම කැප හොයා ගන්න විදියට ලැච්ච කරගෙන ලෝකෙට ඇති වැඩක් නැහැ ඒක. නැත්නම් ලෝකෙට ඇති වැඩක් නැහැ කිසිම. දැන් අපි මේ ලෝකෙට දෙන්නේ කි මොකක්ද? බුදුහාමුදුරුවෝගේ ජීවිතේ බලනකොට රහතන් වහන්සේලාගේ ජීවිතේ දිස්පාද. මේ ලෝකෙට දෙන්නේ කියන්නේ මොකක්ද? ගණ්ඩ ඉදහරිනවා කියන්නේ. දෙන්නද? ගණ්ඩ ඉදහරිනවා. දැන් මොන මේකට විසඳුමක් අපි එක පොරොව පැදගත් නිසා දැන් මහත්මයා ළමයින් දරු ඉන්නවා නම් දරු හදන්න උන්ට හොඳ උදව්වක් අපි හදනවා. හොඳ උන්ට හොඳව ගන්නන්න හදන හදන මෞතියෝ මොකක්කාරි වර්ගක් කරපුවාම දෙනවා අපිට දිගේ එක අයින සොක්තා හමින් නොදිනවා හනින් නදිනවා බයිනවා නොයෙක් පද දෙනවා සම්මා දිමි ගොටි විටක්දා මේ මොකක්ද මේ කරන්නේ තාත්ත කියනවා පුතා උතේ උඹට ඉස්ස ගන්න බැරි වැඩක් කරපු තාට අන්න පට්ටක් අනේ ඉඳ දෙපන් ගහම් පයින් නැත්තන් ගාස් ගාබන් දිවිය ඒකයි තාත්තා රූප එනවා තොට යම් කිසි විදිහකින් ඒක තමයි මේ මෝහය මේකෙන් වෙන දේ දන්න යම් කිසි විදිහකින් ඒ තාත්තා මේක දැනගන්න ඒ දරුවා සංවිධානය තාත්තා දරුවට බණෝ ගන්නන්ට එක දිගේ ගහන්න නැතුව බඩ කොල්ල වෙන්න පුළුවන් තාත්තා වැඩක් කරන දරුවා උසාවි විදියට කුමාරට මම පාඩුවක් වුණාට තාත්තා කෙනෙක් වශයෙන් මට ඇති ගන්නක් නැහැ සම්සලාර ගමනේ හම්බුනේ මොකද ඒක පාඩු විදියට මම කියන්නේ ඔය ඒ වෙලාවේ අර මගියගේ බයක් උපදිනවා මේක විඳපු නිසා තාත්තා ගහන්න දන්නේ නැහැ ඒක තාත්තා අවිල්ල ජන්තික ධර්මයේ දැන්නිටා නැත්තක බුලස්සන් හම් කරුවා කිදින්න තමයි තියෙන්නේ මොකද බින්ද පාඩි තාත්තා දුප්පත් නිසා කල්ලි නෑ හැමදාම වෙන්නේ ඒකයි අර යාර දීර්ඝයෙන් බයිලි ඉදුමේක අනේ තාත්තා ගැන නාම හොඳ සෞම්‍ය වචන ටික අහපේකි එයාට එයාට බහැල ඒක වෙලෙම බහැලා අර තාත්තා කෙරෙහි ලෝතුරා කෙනෙක් කෙරෙහි කියන ලැබියාව තාත්තා කෙරෙහි ඇතිවෙන වේලා. එතන වර්ග දෙකක් හැදෙනවා. මොකද එකක් නම් පුතාට ගන්නුව ආදර්ශ නිසා ලෝකෙ අනන්ත වැඩි කරනවා. ඒක නිසා තමන් ඒව කෙලින්ම එපා කියලා තාත්තා කෙරෙහි කියනවා. ඔබ මේක බින්දා මම දෙන්නේ නෑ. ඒ ආදර්ශය එකක් අනිත් එක යාගේ සිත සෞම්‍ය කළා. ඔහුට සැනසිල්ල දීපුවාම සැනසිල්ල දීපියෙක්ගේ නාට ලැබීම ලෝක ස්වභාවය බුදුහාමුදුරන් මෙච්චර ලැබීලා දීන්නේ මිනිස්සෝ බුදුහාමුදුරෝ ඒ සැනසිල්ල නැති බෝධි මූලයෙන් දෙකින් ඉඳලා පිරුණම් පෑවන අවුරුදු ගණන්ද ඇත්ත සැනසිල්ල දීපියෙක් අද නම මතක නොකොට නිකම් මත් දෙකෙක් කවුද ගතියක් දන්නේ දන්නේ නැහැ අන්න ඒකයි අර මහත්යා උපස්මිත අනුන් හදන්න බෑ
සමන් හැදිච්ච බව ලෝකෙට පේනකොට ඒක දිහා බලාගෙන අනිත් හැදෙන සාතන් වහන්සේ කෙනෙක් හදන්න කියන්නේ හැදෙන හැටි කිව්වා හැදෙන හැටි එක දුන්න හැදෙනවා හැදියල්ලා අපිට වාසිය ඒක නිසා තමන්ගේ කටයුත්ත කරලා ලෝකෙ ඉදිරියේ දෙනකොට ඒකෙන් යම් විපාකයක් ලෝකෙට වෙයි ලෝකෙ බදාගෙන මේක කරන්න බෑ ඒක දැන් මේ ආස්වාදේ ගාවට ආදීනේ මේ ආදීනව සලකන සිතට අන්න ඒකයි මෙතන ඔය ආයතන ගැන දැනගන්න ඕන යම් කිසි කෙනෙක් ආස්වාදේ සොයමින් හිටපු පුද්ගලයෙක් මේර හැටි මෙහෙමයි නේද කියලා සිතන සිටිවිල්ලක් ගත්තොත් අර තනිකර ලෝභය විතරක් ද්වේෂය විතරක් වැඩ කිරීමට තිබුණ ශක්තියට හරියට මොනවද කිව්වොත් ඉතාම කහට තේහකට සීනි තේහදී භාගයක් දාපුවම පද කහට නැතිනවා හොඳටම ගේනවෙන්නේ පද කහට නැතිනවා වගේ අර මේ යෝගයේ ඇති මෙහෙමයි මේකේ ශක්තිය මේ විදිහට ආදීනෝ සත්‍යයි මේ වයකින් කෙරෙන්නේ මේකයි කියලා සිතුවා නම් එයාගේ සිතේ වැඩ කරන කාම ශක්තිය එක අර සිතිවිල්ලෙන් දුන්නා වූ අර සනසන ශක්තිය අරක අඩු කරනවා ඒකේ බලය අඩු කරනවා අඩු කරන්නේ මේක මිස්ත්‍රණයක් කරනවා දැන් හයියෙන් දුවන දැන් ඉකිල්ලෙන කුරුල්ලෙකුගේ තිහාටු කපපුහම තිහාට තියෙනවා නම් වැඩේ තියෙන වැඩි උඩිය ගිල්ලෙන්ද බෑ යනකොට අල්ලගෙන ඒ වගේ මේ කාමය අර අඩපණ කරන ගතියක් එනවා ආදීනව සිටින ඒක ආවත් අර ආදීනව සිටපු නිසා ඒ ශක්තිය අරකට අඩංගු වෙලා එන්නේ ගැස්ටි ගැස්ටි තමයි ආවත් නිකම් පණ නැතුව එන්නේ අර පියාටු කපා කුරුලව අන්නේක එක ආයතන අවස්ථාව කිසි කෙනෙකුට බෑ ආදීනව ශක්තිය හොදට ගොනු කරන්න නැතුව නිස්සරණය කරන්න බෑ ඉස්තෙල්ලාම දැන් මොනවා හරි බත් කොච්චර තිබුණත් අනල බුලි කොල්ල විලින්න පුළුවන් විදිහට තෙතමනයක් හදාගෙන ඕන කිහිල් එතකම් මෙන්න බත් කිලපන් කියලා ගිල්ල තුන් එකපාරයි ඒ මොකද ඒක මෙව වෙන්න පුළුවන් විදිහට ගිල ගන්න පුළුවන් විදිහට ඒවා යොදා ගන්න දැන් මේ ආදීනව සැලකීමේ මෙහෙම නේද මේක මෙහෙම නේද මේ ඔය මතාවේ ලෝභේ නේද මේ ආයි ද්වේෂයේ ඕවා සත්‍යේ මේකනේ ඒ ඒ නිස්සන මේ නෙවෙයි ඒ ආදීනව සැලකිල්ල ඒ ආදීනව සැලකිල්ලදී අරවා එන වේග අඩුද ඒකයි දැන් භාවනාව උගන්වන්නේ මේ ලෝභ සිත මේ ද්වේෂ සිත ආදී වශයෙන් මෙනෙහි කරනවා කියලා උගන්වන්නේ එයා ආදීනව වලට වැටෙන්නා වූ ආදීන වලට අයිති කරන කොටස තමයි කොළොත් එතකොට එතනින් සලා ගන්න ඕන ඒ අර සිතේ තියෙන කාමයේ තලන ක්‍රමයේ තමයි ඒ ඒ තලන කියන්නේ ඒ බලය අඩු කරන ඒ බලය අඩු කරලා අර ආදීනව තත්ත්වයෙන් ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ දේවල් එක්ක ඒ ආදීනව තත්ත්වයේ ඒ වෙලාවල් වලදී හිතනකොට දැන් ශබ්දයක් ඇහෙනකොට ඒකට ලෝභයක් ආවනම් නැත්නම් දීක්ෂයක් ආවනම් මේ පද්දේ එකක් ඒ දෙන්නේ මෙන්න අර මට දුක් දෙන්නේ මෙතන නැකට ඇවිල්ලා ඕකම් දිගින් දිගට ගෙනිච්චත් එන්නේ මහා දුක්ඛයි තත්ත්වය ඕව නැති උදාට ඒ තැන ඒකත් දුක්ඛයි කියලා එයා ඒකත් කතා කරනකොට වෙන්නේ මොකද ඒක ප්‍රයෝග සම්පත්තියක් වෙනවා අර සමන්ද ලැබුණා වූ ශබ්දය කියලා වදිද කීයද හතයි දහයි මේ ඒ සමන්ද ලැබුණා වූ ශබ්දය
පාවිච්චි කරන හැටි සමාට සමා හරි නෑ නේද මේ ඕකෝනේ නෑ නේද ඔය શબ્ද ආවේ කියලා ඒ શબ્දත් එක්ක වැඩගෙනකට හැදෙන්නේ මොනවාද શબ્දේ පිළිගන්න શબ્ද කාමයටයි තී දේවල් හැදෙන්නේ ඒක දර්ශන කාමයේ හදන්න උපකාරය ඒ શબ્ද අහනකොට ඒක කරන්න වගේ දර්ශනයක් පිටේලාට ඉන්නුම ඒකට තේරුම් ගන්න ආඥාන කිනාදෝමාව ඒක සත්‍යයෙන් කියන්නේ තවර ඕවගේ රූප ශබ්ද ගන්ධ රස ස්වාද පහටම ඕක දාන කොට වෙන්නේ මොකද්ද හැම වෙලේම කාමයේ නැගිටින කොට නිමිත්තේ උපකාරයේදී කාමයේ නැගිටේ එතන ප්‍රයෝග සම්පත්‍ය කියන්නේ මොකද්ද ඒ නිමිත්ත අත්හැරලා මේ නිමිත්ත ඇතුලේ චිත්තතාව වුන් මේ නිමිත්ත දැන වේදනාව දැන ඒ වෙලාවේ වේදනාව නිමිත්ත කරගත්ත. ඒකට උනේ මොකද්ද? සුද්ධ කර කර දැන් හරියට මේ අත පිය පිය මේ යමක් කරන පිළිසිදු යමක් කරන වගේ මෙයා අර ආදීනව සැලකීමේ හිත හොඳ කර කර නිමිත්තට පන්නන්නේ නේ නේද? තේරෙනවද? ඒක තේරෙනවද? ඈ කොහොමද තේරෙන්නේ? මේක හරියට අත පිය දමදම බඩු පුලිස් කරන්න අනිත්‍යම අපේ ගෑල්ලිස්සෝ පිය දමදම බඩු පුලිස් කරන්නේ මේවා කිල්පේ ඒ වගේ දැන් එක එල්ලෙම අරකට ලෝභ කරමින් එක දිහා බලාගෙන නැත්තම් පොරොවින් ජීවිත කරමින් ඉන්න එකේදී ආදීනම අවස්ථාව විකරන්නේ මොකද්ද ඒක බලනවා ඔන්න දීශාව ඔන්න දීප්තාව මේක ආදීනම සැලක මිනිස්සේ නැතු ආයෙත් ඒක දිහා බලන්න පුළුවන් බලනකොට ඒක හැදීට ආයි කියන්නේ මොකද මේ පුරුදේ බාපල්ලාය මේ එමියට ඉස්සෙල්ලා මූණක් දෙන්නේ නැහැ කපන්න. මූණක් දීම මූණ කපාද? ඉස්සෙල්ලා මුත්‍යයක් දෙනව උරන. පරණ නම් මෙව හැටි. පරණ දැල්පියෙක් දෙන්න. එයා කොල්ල නේරුවා. පරණ දැල්පියක් දෙනව මුල්ලකටලා මුත්‍යයක් උරන. අර මුත්‍ය තියෙනවනේ එක පැත්තක් මූණේ හැදේ. ඒක ඉතින් රෝස් රෝස් කියලා. ඇදලා ඒ මොකද පිහි අල්ලන්නේ පිහි අල්ලන්න ලැබියලා ක්‍රමයක් තියෙනවා මන්නේ වාගේ අල්ලන්න බෑ මේම ක්‍රමයකට පටලවලා ඒක අල්ලලා හැදී ගන්න හැටි ඉඳලා උගන්න අර මුත්‍ය උත්සව අපිත් මේ දැන් කරන්නේ මොකද්ද අර මූලික අධ්‍යාපනයේ තමයි පූර්ව කෘති ක්‍රමයේ කරන්නේ අර යකා මුත්‍ය උරනවා වගේ අපි ඒක දිහාත් බලමු මේ දිහාත් බලමු මේ මොකද බේරෙන්න තියෙන ඕනේ කම කොහොමද කර බේරෙන්නේ අර අර ඒ හාදය ඒ උරන හාදය හරිද මුල්ලට ගිහිල්ලා ඒක උරන්නේ නැහැ සාම්ප්‍ර තියෙන කියන්නේ ඒ නිසන්නේ වැරුණ කපන තැනට බැරිද ඉන්නවා මේක යන මම කිව්වේ මොකද අර වැරද්ද කපන බල බල ඉන්නේ මේක කපන්නේ ඒක ඒක අද තියෙන මෙවුවා ඉරෙනවා අපිත් ඒ කෘත්‍ය කරන්නේ ඒක දිහා බලනවා මේක හරියට කරලා ඒක දිහා බලන්න පුළුවන් දෙකම උරුතෝන ආදීනෝ කියන එක පාට අපිට දැන් සමහර කියන දැම්මට නෑ ගේම් කියන්නේ ඒක බලන්න මොකක් හරි කොල්ල බලන්න හුල්ලගේ ඒ එහෙම උජාදු කතා කතා කරතේ මෝඩ ප්‍රශ්නයක් අහන්නේ මම අපි ගෙදරදී මම මේ වෙලාවෙ හිටනේ ගෙදරදී දැන් මට තේරෙනවා අපේ ඉස්සර ඕනම රවට්ටකට කවුරු හරි මේ අවශ්‍ය නැති ප්‍රමාණයක් මුදල් මොකට හරි අරගෙන යනවා කියලා දැන් අපි රුපියල් 12ක් ගන්න දැනකට 15ක් ගන්න මේ ඒව දිහා මම ඒ කියන්නේ මට හැකියාව තියෙන නිසා මම හැකට වහගෙන ඉන්න ඕනේ මොකද ඇත්ත වශයෙන්ම නැත්නම් ලෝභකම එන්නේ එන්නේ දිනු වෙනවනේ ඔය ඇඟිලි ගන්න ගියා. ඒ කියන්නේ මම මෙතන කරන්න පුළුවන් බැරි බැරි ඇයිද කියනවා නෙමෙයි. ඒක තමයි ක්‍රමය. ඒකයි.
නමුත් අවසර එතන මෝහෙ දිවි දින දෙන්නේ නැද්ද අවසර එහම අහම අහගෙන තියන්නේ වචන විතරයි අදාල මේ කියන්නේ ඉතින් අර විස්තරදීනේ ඒ කොච්චරද මේ රුපියල් තුනට වඩා මේක නිසාම ද්විතීය ගැනීම මහා කරුණු වදයක් කියන්නේ රුපියල් තුනට වැය දුකලේ අපි කියමු රුපියල් තුනයි මෙතන රුපියල් 30ක් නෝන දීලා තියෙනවා 30 රුපියල් 30ට පුළුවන් මේ ද්වේෂයෙන් දෙන දුක දෙන්න බෑ රුපියල් 30ක් අම්බු කරුකේට නමුත් ඒ කොච්චර අම්බු කරා මේ කඩන්නේ ඒක නිසා රුපියල් 30000 දීලා 30000 බර ද්වේෂයක් අද මම ඒ රුපියල් දෙන්නේ ද්වේෂය නෙවෙයි මේ 30000 ඒ කියන්නේ ඒකත් දැන් 30000 නමුත් රුපියල් 3ක් පාඩියලා තියෙනවා සාමාන්‍ය ඒක මොකක්ද කියන්නේ නමුත් රුපියල් 30000ක් නම් ඊට වඩා වැඩි රුපියල් 3000ක් නම් ඊටත් වැඩි රුපියල් 30000 නම් ඊටත් වැඩි 3 ලක්ෂ වෙනවා ඒක වැඩි වෙනවා නේද දවස ගන්න විදිහට වැඩි කියන එක ඊළඟට තියෙන්නේ ඒ හැම ටිකටම එක දෙයක් දාන ඔය 30 ලක්ෂෙන් බෑ මගේ මේක අවුදුලා යන්ති කාල සීමාවකදී මේ 30 ලක්ෂෙන් ඕක දාලා මම යනවා නමුත් ඕකත් ඕකේ උදාගෙන ගන්න දීපේ අරගෙන යනවා ඒ තෙන්දි ගහනවා මම පපුව දැන්නේ